දෛනික ඒ කියන්නේ දවසට රුපියල් 510 මුදල උපයලා ජීවත් වෙච්ච මිනිස්සු මේ මොහොතේ බඩගින්නේ මිරි කියලා ඒ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ ඇත්තටම මේ කියන්නේ රුපියල් 500 ජීවත් වුණු මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා එතකොට මේ මිනිස්සුන්ට සාධාරණයක් වෙලා නැහැනේ කොහොම රුපියල් 5000 දෙනවා කියලා අපි දැක්කා ප්‍රවෘත්ති බලනකොට අපි දන්නවා අන්න මේ අදාළ රුපියල් 5000 දෙන්න කියලා අහවලා කිව්වා හැබැයි මේ 5000 ලැබුණ සමෘද්ධිය ගන්නයිට විතරයි එතකොට අපි අහන්නේ මේ රටේ දවසට රුපියල් 510 හම්බ කරපු මිනිස්සුන්ට කොහොම මේ රුපියල් 5000 කින් මිනිස්සෙක්ට ජීවත් වෙන්න පුළුවන්ද කියන්නේ කො මාසයක් ජීවත් වෙන්න බෑනේ බොරු සුරංගනා කතානේ මොකද අපි ඔක්කොම මේ රටේ ජීවත් වෙන මිනිස්සු දවසට හරි අමාරුයි මිනිස්සෙක්ට වේලක් පිරිමහ ගන්න ඒක නිසා මේ රුපියල් 5000 දෙනවා කිව්වට රුපියල් 5000 නැහැ මේ වෙනතෙක් රුපියල් 5000 නැහැ හැබැයි මේ ඉන්න මිනිස්සුන්ට අපි අහන්නේ සැලුන් එක කරපු අය ගරාජ් එක කරපු අය එතකොට තවත් අපි දන්නවා දවසේ කරත්ත තල්ලු කරගෙන එලෝලු ටික විකුණ ගත්ත මිනිස්සු එතකොට තව මිනිස්සු ඉන්නවා තමන්ගේ අපි කියන්නේ මේසන් වැඩ කරපු අය මේ කාටත් කොහෙවත් යන්න විදිහ නැහැ මේ මිනිස්සු ගෙදරට මේ මිනිස්සු මොකද බැංකු පොත්වල කෝටි ගණන් දාලා මේ තියන් ඉන්නේ නැහනේ ඒක නිසා දවසට රුපියල් 1000ක් අම්බ කරොත් රුපියල් 200ක් 300ක් ඉතුරු කරලා ඉතුරු එකෙන් කනව බොනවා අර 300 ඉතුරු කරන්නේත් වෙන මොකටවත් නෙමෙයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා එතකොට මේ වෙනකොට අපිට පේනවා මේ රටේ මේ දරුවන් ඔක්කොම ඔල මොට්ටල සමාජයකට දැන් යන්නේ දරුවන්ට අධ්‍යාපනයක් නැහැ දරුවන්ට ඉගෙන ගන්න දෙයක් නැහැ දැනීමක් නැහැ දරුවෝ ඔක්කොම ගෙවල් වලට කොටු වෙලා එතකොට හිතනවා ඇති සමහර මිනිස්සු මේ හැමෝටම මේ අන්තර්ජාල පාසුකම් ඇති මේ Zoom එක හරහා මේ ඉගෙන ගන්න පුළුවන් කියලා. ඇත්තරම කියනවා නම් දැන් මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා මම දන්නවා මේ Zoom app එක හරහා ඉගෙන ගන්න දරුවන්ට හරිම අපහසුයි. ඉගෙන ගන්න ඇත්තරම අපහසුයි. කවුරු හරි පහසුයි කියන අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඉන්නවා නම් අනේ මන්ද අපිට කියන්න මේ වචන නැහැ එහෙම වුණොත්. හැබැයි මේ රටේ බහුතරයක් අම්මලා තාත්තලා දන්නවා මේ Zoom app එක හරහා අධ්‍යාපනය කරන්න දරුවන්ට ඇත්තරම අපහසුයි. මොකද එකක් තමයි තියෙන අම්මලා තාත්තලා ඩේටා තියෙන කාඩ් එකක් දාලා අදාළ වැඩේ කරයි. ඒතකොට මම අහන්නේ අර දුප්පත් අහිංසක අම්මා තාත්තගේ ජංගම දුරකථනයක් නැති 3G පාසුකම් තියෙන ජංගම දුරකථනයක් නැති ඩේටා කාඩ් එකක් ගන්න නැති ඒ අම්මගේ දරුවට මොකද වෙන්නේ? ඒ දරුවා ඉගෙන ගන්න ඕනේ නැද්ද? ඒ දරුවා අර ගෙදට්ට වෙලා නූගත් සමාජයක පුරවැසියෙක් අනාගතයට බිහි වෙනවා. එතකොට මේ රටේ ඉන්න පාලකයන්ට අධ්‍යාපන ඇමතිට වගකීමක් තියෙනවා. එහෙනම් මේකට යම්කිසි වැඩපිළිවෙලක් හදලා මේ දරුවන්ට එක්කෝ ගමේ ඒ පාසල නම් ඒ ගමේ පාසලේ අඩුම දරුවෝ 10 දෙනා හරි දවසට උදේ 4 ගත්තොත් හවස 5 වෙනකන් තියෙන මේ කාල සීමාව වෙන් කරලා ගුරුවරුන්ව ගෙන්නලා මේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න. මොකද හැමෝටම මේ 3G පාසුකම් නැහැ. අපි දැක්ක ගස්ලබු තම්බල කනවා මිනිස්සු. එතකොට එහෙම මිනිස්සු ගස්ලබු තම්බල කනවා නම් හිතන්න මිනිස්සුන්ට රුපියල් 5000 නැතුව ඒ වගේ බඩකින්නේ සමාජයට කියන්න බැරි මිනිස්සු කී දහක් ඇද්ද කියලා හිතන්න. කී දහක් ඉන්නවද සමහර මිනිස්සු ඉන්නවා බඩකින්න විඳ දරාගෙන සමාජයට කියන්න බෑ ලැජ්ජයි. ඒ ලැජ්ජාව වහගන්න බඩකින්න ගැට ගහගෙන ඉන්න මිනිස්සු ඉන්න ඕනතරම් මේ සමාජේ. එතකොට අපි ඒකෙන් එකයි දැක්කේ අර ගස්ලපු තම්බ කරන කම මිනිස්සු. එතකොට මේ රටේ පාලකයන්ගෙන් අපි අහන්න තියෙන්නේ සැප පාසු වහන ගන්න දුවනවා. සැප පාසු වහන ගන්න දුවන්නේ. එතකොට මේ වෙනකොට ඒ ගෙන්නන්න යන වහන මේ නවත්තන්න විදියක් නෑලු. ඒවා ලංකාවට ගෙන්න ගන්න අපි කියනවා වෙඩි නොවදින වහන කෙසේ වෙතත් හෙන නොවදින වාහන අනිවාර්යෙන්ම මේ රටට ගෙන්න ගන්න. මොකද ඒ තරන්ට මේ සමාජයේ මිනිස්සු මේ දේශපාලකයන්ට හෙන ඉල්ලල ඉවරයි. ඒ නිසා කොයි මොහොතේ හෝ මේ සබහා ධර්මයේ විසින් අකුණක් ගන්න ඔය ඉන්න දේශපාලකෙන් ගොළුවලට 225ටම. අපි කියන්නේ 225ටම. ඒක නිසා සැප පහසු වාහන අරගෙන රටේ ජනතාවට කරපු පහසුකම මොකද්ද කියලා කියන්නකෝ. Breaking.lk